අපි බොහොමයක් අවස්ථාවල්දී දකිනවා ඒ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාධ්‍ය දැක්ක ගමන් දුවන තත්ත්වයට පත් වෙනවා. අපි එනිසා තරුණයෙ හැටියට මේ රටේ තරුණ ප්‍රජාව හැටියට එතුමාට ආරාධනා කරනවා විවාදයකට නෙමෙයි, එතුමා කවදාවත් විවාදයකට එන්නේ නැහැ කියලා අපි දන්නවා. එතුමාට අපි ආරාධනා කරනවා සංවාදයකට පැමිණෙන්න අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග. එදා රටේ තරුණයෝ විශාල පිරිසක් සම්බන්ධ වෙලා සංවිධානය කරපු මහජන වේදිකාවට එතුමා පැමිණියේ නැහැ. ඒ නිසා තරුණයෙ හැටියට අපිට එතුමාගේ අදහස් අපි දකින්න අවස්ථාවක් අපිට ලැබුණේ නැහැ. ඒත් එක්කම මේ ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලබා ගැනීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කිසිදු මාධ්‍ය සාකච්ඡාවකට මුහුණ දුන්නේ නැහැ. ඒ නිසා අපි දන්නේ නැහැ ඇත්තටම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති මොනවද, අරමුණු මොනවද, පරමාර්ථ මොනවද කියලා. ඒ නිසා අපි ඔහුට ආරාධනා කරනවා විවාදයකට නෙමෙයි මුලින්ම පුළුවන් නම් සංවාදයකට එන්න කියලා. එනිසා අපිට පේනවා මේ සුදු ඇඳගෙන කොක්කු වගේ හිටියට රට්ටු දන්නවා යක්කු කවුද කියලා. ඉතින් ඒ නිසා එවැනි පරිසරයක් තුල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අපිට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ සජිත් ප්‍රේමදාස වගේ ඍජුව කතා කරන්න බැයි නම්, සජිත් ප්‍රේමදාස වගේ ඍජුව අදහස් ප්‍රකාශ කරන්න බැයි නම් බොරු පාරෙන් මාධ්‍ය රවට්ටලා ජනතාව රවට්ටලා මේ රජ පුටුවට යන ගමන දැන්වත් නවත්තන්න. මොකද ඔහුම දන්නවා ඔහුට ඒ තරම් සුදුසුකම් නැහැ කියලා. ඔහු එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදය කතා කරනවා. හැබැයි ඔහුම තමයි මේ රටේ එදා යම් යම් දේවල් ඉල්ලද්දි රතුපස් වලට හමුදාව යවලා වෙඩි තියලා ඒ අපේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ නැති කරේ. ඒ වගේම අපි දැක්කා වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය. මේ වගේ දේවල් එතුමා කතා කරද්දි, එතුමා එක පැත්තකින් ප්‍රජාතන්ත්‍රවාදී කතා කරද්දි අනිත් පැත්තේ මේ රටේ තරුණයෝ ඒ පිළිබඳව ප්‍රශ්න කරනවා. අනිත් පැත්තෙන් එතුමා රටේ රණවීරුව ගැන කතා කරනවා. ඒ වගේම තරුණයෝ රණවීරුව ගැන කතා කරද්දි ගෝඨාභය රාජපක්ෂකින් පෙරලා අහනවා එහෙනම් සරත් පොන්සේකාට ඔබතුමා ඒ කාලේ මොකද්ද කරේ කියලා. ඒ වගේම තමයි එතුමා ජාතිවාදී ආගම්වාදී ගැන කතා කරද්දි අපේ රටේ තරුණයෝ මදුමාදවලා රාසික්ලා ගැන පුද්ගලයෝ ගැන ගෝඨාභය රාජපක්ෂකින් පෙරලා අහනවා. එනිසා අවසාන වශයෙන් අපිට ගෝඨාභය රාජපක්ෂට කියන්න තියෙන්නේ මේ රටේ සමස්ත තරුණ ප්‍රජාව වෙනුවෙන් ඔබතුමාට ඉදිරියට ගිහිල්ලා ජනතාව ඉදිරියට ගිහිල්ලා ප්‍රොම්ටරයක් නැතුව කතා කරන්න බෑ. ඔබතුමාට රාජපක්ෂ සමාගම නැතුව වේදිකාවකට නගින්න බෑ. ඔබතුමාට උපන් මව් රටේ බෙහෙත් පෙත්තක් බඩර දාගන්න බෑ. ඔබතුමාට තමන්ටම කියලා අනන්‍යතාවයක් මේ රටේ නිර්මාණය කරගන්න බෑ. එහෙම බැරි පුද්ගලයෙක්ව මේ රටේ පළවෙනි පුරවැසිය බවට පරිවර්තනය කරන්න මේ රටේ ජනතාවත් අනාථ වෙලා නැහැ, මේ රටේ සමස්ත තරුණ ප්‍රජාවත් අනාථ වෙලා නැහැ. එනිසා මම ඔබතුමාට ප්‍රසිද්ධිය ආරාධනා කරනවා, පුළුවන් නම් රටේ තාරුණ්‍ය වෙනුවෙන් ඔබතුමාගේ අදහස් ප්‍රකාශ කරන්න ප්‍රසිද්ධ සංවාදයකට අපේ තරුණ අපේක්ෂකයා සමග ඉදිරියට එන්න. Breaking.lk